ප්‍රමාණ ඒ තියෙන ගල්කට ගන්න තමයි අංශු ප්‍රමාණය එහෙම නැත්නම් පදාර්ථ ප්‍රමාණය ඒක තමයි ස්කන්ධය කියන්නේ අර අතර දැන ඒක තමයි අතර දැන ස්වභාවය තමයි බර ජලයේ දුරදී බර අඩුයි එළියේදී බර වැඩි දැන් හරි එහෙනම් දැන් ඔන්න අපි මතක තියාගන්න ඕනේ දර්ශන බලයේ අවස්ථා තුන පළවෙනි එක තමයි ස්ථිතික දර්ශන බලය ඒ කියන්නේ යොදන දර්ශන බලය මින් ඇල්ලුව තරෙන්නේ. ඒතර මොකද? බද්ද කරලා අල්ලන කරකවනවා. ඒතර මොකද? ඇරෙනවනේ. මුදලේ මොඩිය. මේ කරකවලා දානවා. ආයි බෝන් වල පුතාල කියනකට සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් 10 වසර විද්‍යා පන්ති අපි පටන් ගමු. ගිය සතියේ අවාසනාවන් දෙතුමක් වුණා. අපි කීපවතාව පුතා කරා පන්ති සම්බන්ධයෙන් බැරි වුණා විදුලි බලය නිතර නිතර ඇනහිටින්න පටන් ගත්තා අවසානයේ අපිට හිතුව නැති විදිහට සම්පූර්ණ විදුලි බලය නැතිලා ගියා ඊට පස්සේ කොහොම වුණත් මට මතකයි 8:00 8:40 වගේ වෙනකොට අපිට නැවත වතාවක් ආවා මම 8:40 ඉඳන් 9:55 වෙනකම් 8:55 වෙනකම් ඇය කාලෙක කාලයක් පන්ති මං කරා මට මතකයි නැක ගානක් වගේ හිටියා අපි අවසාන අපි කරගෙන ගිය මට මතකයි අතරේ පාඩමේ අන්තිම කොටස අපි සංදේහා වර්කින් එක මම එදා ඉවර කරා සාකච්ඡා කරලා ඉවර කරා ඒ වුණාට කමක් නැහැ මම අද එදා ඉන්න බැරි ඉච්චා වෙනුනේ පාඩමේ ඒකම අද අපි සම්පූර්ණ කරා එතකොට ගෙවල් වල බල්ලෝ කෑ ගහනවා බල්ලෝ ගැට ගහලා තියන්න බල්ලන්ට කන්න බොන්න දීලා තියන්න නැත්නම් කෑ ගහන ළඟට එන්න බල්ලෝ කෑ ගහන එක අතර කරන්න බැරි නම් තමන්ගේ මයික් එක ඕෆ් කරගන්න එහෙම අය විතර සද්දබද්ද වැඩි අයට අවසර නැහැ මයික් ඔන් කරන්න විතර සද්දබද්ද වැඩි අය මයික් ඔන් කරන්න එපා විතර ගහ මරා ගන්නවා නම් මයික් ඕෆ් කරලා තියාගන්න පොඩි බබාල ඇවිල්ලා අ르දර කරනවා නම් මයික් එක ඕෆ් කරලා තියන්න හරිද ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් මයික් ඕෆ් කරන්න ඒ කට්ටියට ඒක අවාසියක් ඒ අවාසිය මගහරවා ගන්න එක තමන්ගේ වැඩක් නේ කිසිම කෙනෙක් ගෙදර අනවශ්‍ය ශබ්ද තියෙනවා නම් මයික් ඔන් කරන්න එපා අනවශ්‍ය ශබ්ද නැති හැමෝම මයික් එක ඔන් කරගන්න එයාලට අවස්ථාවක් තියෙනවා මගෙන් ප්‍රශ්න අහන්න මාත් එක්ක කතා කරන්න ගෙදර අනවශ්‍ය ප්‍රශ්න තියෙන අනවශ්‍ය ශබ්ද තියෙන අයට මාත් එක්ක කතා කරන්න අවස්ථාවක් නැහැ අවසර නැහැ එහෙමයි මයික් ඔන් කරන්න එපා එහෙමයි නිතර මයික් ඔන් කරන්න ගියොත් එහෙම මම එයාලා සම්පූර්ණයෙන් මයික් කරනවා අද තියෙන මීටින් එකකින් අයින් කරනවා ඒ නිසා තමන්ගේ පැත්ත හදා ගන්න එක තමන්ගේ වගකීමක් හරිද ඒක 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 අනිවාර්යෙන් මතක තියාගන්න මේ මොකද නැත්නම් හරිය කරදරයි ඇත්තට මේ අනිත් අයට ලොකු සද්ද එනකොට සමහරවිට ගෙදර අයින් කෑ ගන්න සමහර අය පොඩි සමහර අය මොදන්නත් ඒ හැම සද්දයක් ආ නේද හොඳයි එහෙමනම් බලමු දැන් මේනකොට තව 79 අය ඉන්නේ ඉන්න සමහර පන්ති ඉතින් තමයි පොඩ්ඩක් මම ඉන්නේ. එහෙම කියලා ඉතින් මගේ පන්තිය කල් දාගෙනත් බෑ. නේ? මේකට තියෙන කාලය සීමිතයි. 9:00 පස්සේ හතර කරන්න තව පන්ති තියෙනවා ළමයි. නේද? එහෙනම් දැන් ඇති. ආපු කට්ටියද 80 පැනලා ඉන්නවා. පටන් ගමු එහෙනම් අපි අර පාඩම ඉදිරි කොටස ස්කන්ධයහා බර. ස්කන්ධයහා බර. ඒක තමයි අලුත් මාතෘකාව ස්කන්ධයහා බර. ස්කන්ධය देखा देखा
දෙකක් නිසා තමයි ලියන්නේ. දැන් අපි අවබෝධ කරගන්න ඕනේ මොකද්ද ස්ථාන පරිපාලන අපි කියන්නේ බර මනින්ද යන බර කිරන්ද යනවා. ඒක බර මදි. ඒ වගේ කතානේ බර 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 කියලා කියන්නේ. ඒ බර කියන වචනය සමාජයේ පවතින වචනයක්. බර කියන වචනේ තියෙන සමාජයේ විද්‍යාවේ බර කියන්නේ බලයක්. බර කියන්නේ බලයක්. බර කියලා කියන්නේ බලයක්. මේක මනින්නේ නිව්ටන් වලින්. මේ බලය තමයි ගුරුත්වාකර්ෂණ බලය. මේක තමයි ගුරුත්වාකර්ෂණ බලය. විද්‍යාවේදී බර කියලා කියන්නේ අපි බලයක්. භාරය කියලා අපි ඉගෙන ගන්නවා භාරය අර තරල යන්ත්‍රණය කියන්නේ භාරය. භාරය මැඩපොල් අනිපැතර බලයක් දෙනවා කියන්නේ. ඒ කියන්නේ බලය හා සම්බන්ධ දෙයක් තමයි මේ බර කියලා කියන්නේ. ඒක මනියේ නිව්ටන් වලින් බර බර කියන්නේ අර සාමාන්‍යයෙන්ම කිලෝග්‍රෑම් නේ. කිලෝග්‍රෑම් වලින් බරමයි ඕනේ. බර කොච්චරද කියන කිලෝග්‍රෑම් 40යි. කිලෝ 35යි. කිලෝ 68යි. එහෙමනේ කියන්නේ බර. ඒ අපි භාවිත අපි අපි විවහාරයේ පවතින දෙයයි. විවහාරය සහ විද්‍යාව කියන එක දෙකක් ඒක පරිලෝක ගන්නවා. ස්කන්ධය කියලා කියන්නේ අඩංගු අදාර්ථ ප්‍රමාණය. එහෙනම් දැන් ඔන්න ස්කන්ධය බරයි කියන දෙක අපි එහෙම ලියා ගන්න ඕනේ. හරිද? ස්කන්ධය හා බර. ඉක්කොන්ට ලියා ගමු. ඩියුට් එක අරගන්න ඩියුට් එක අරගෙන ඩියුට් එකේ අඩුපාඩු ඉක්කොන්ට අරගන්න. හදන්න. එතකොට දැන් මෙහෙම ස්කන්ධය සහ බර කියන දෙක අතර වෙනස අවබෝධ කරගන්න උදාහරණයක් මම එදා කියලා දුන්නා. ඒ උදාහරණයම මම දැනුත් ආයෙ ගන්නවා. හරිද? ඒ උදාහරණය මම අර ගන්නවා. මේක ඔයාලා හැමෝම ගෙදෙටි කරලා බලන්න. මේක හැමෝම ගෙදෙටි කරලා බලන්න. කවුරුත් මේක නොකරන් ඉපවා. ඊළු දෙනා මේ වැඩේ කරන්න ඕනේ. හරිද? මේකට හොයාගන්න පණිට්ටුවක් හොයාගන්න ඕනේ. ගෙදර ලිඳක් තියනවා නම් ගෙදර ලිඳක් තියනවා නම් මේක ගොඩක් ලේසි. ගෙදර ලිඳක් තියනවා නම් ගොඩක් ලේසි. ගෙදර ලිඳක් නැත්නම් ගෙදර අඳුනනේ වතුර පුරවන ටැංකියක් හරි ඇති. ටැංකියක් බඳ වතුර පුරවලා හරි ඇති. එහෙම එකක් හරි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඔයාලා එක්කෝ බැරල් එකේ වතුර ටිකක් පුරවලා හරි මේක බලන්න. හරි මෙන්න මෙහෙමයි කරන්නේ. ඔයාලා ගන්න ඔයාලා පොඩි බකට් එකක්. ඒ කියන්නේ පණිත්තුවක් හොඳයි. පණිත්තුවක් අරගෙන ඒකට දාන්න ගල් කැඩ ටිකක් අර මැටල් කියලා කියන්නේ අර මැටල් අනේ මැටල් ටිකක් මේකේ පුරවන්න. හරිද? ඒක මේ මැටල් ටිකක් පුරවන්න. සාමාන්‍ය වලට අතින් උස්සන්න පුළුවන් මට්ටමට මැටල් ටිකක් පුරවන්න. දැන් මේ පණිතුව මං ඊට දිනන් කිව්වේ මේක වතුර පුරවන්න කියලා. හරි දැන් මැටල් පුරේවා. ගල් කැඩ ටිකක් පිරේවා මේක. එතකොට මේකේ තියෙන ගල් කැඩ ගාණක් තියෙනවා. අපි දු මේකට ගල් කැඩ දැම්මා. අපි දු මේකට ගල් කැඩ දැම්මා 200ක්. ගල් කැඩ 200ක් දැම්මා. හරිද? ඔයාලා කරන්න තියෙන්නේ මෙහෙම. ඔයාලා මේක වතුර පිරිච්ච භාජනයක මේක ගිල්ලන්න ඕනේ. වතුර පිරිච්ච භාජනයක මේක ගිල්ලන්න ඕනේ කියලා. ගිල්ලලා. ඒකේ ටැංකියක් තියෙනවා නම් හැබැයි ටැංකියේ මේ ගල් දාන්න කලින් ඉතල ගල් ටික සෝදලා පවිත්‍ර කරලා ඉන්න අපරාධයෙන් ටැංකිය වතුර මේක දාලා ගණුවක් කලින් මොකකින් හරි මේක වතුරේකේ ගිල්ලලා උඩට උස්සලා ගන්න. මෙහෙම උඩට උස්සලා ගන්න. දැන් මේක ලින්දෙන් වතුරක් දිනේ මේක හොඳටම ගන්නවා. පණිට්ටුව වතුර යටින් ඉඳන් උඩට එනකන් බර නැහැ. වතුරින් උඩට ආපු ගමන් තමයි එකපාරට අතන බර දැනෙනවා. වතුර ඇතුලේ තියෙනකන් බර නැහැ. වතුරින් උඩට ආපු ගමන් මේ බර අපිට දැනෙනවා. එතකොට මේකට අපි දැන් ගල්කඩ 200ක් ගන්නවා. ගල්කඩ 200ක් තියෙනවා. ඒ ගල්කඩ 200 වතුර ඇතුලට දාලා අපි මේ පණිට්ටුව උඩට උස්සනවා. වතුර ඇතුලේ ඉඳන් උඩට එනකන් අපිට බර අඩුවෙන් දැනෙන්නේ. වතුරින් උඩට ගොඩට ගත්ත ගමන්ම අපි අතට ලොකු බරක් දැනෙනවා. එතකොට මේ පණිත්තුවේ බර ජලයේ තුලදී අඩුයි එළියේදී වැඩි. ජලයේ තුලදී බර අඩුයි එළියේදී බර වැඩි. හරි. හැබැයි මේකේ තියෙන ගල් කැට ගන්න වතුර ඇතුලේදී අඩු වුණාද? ගල් කැට ගන්න වතුර ඇතුලේදී අඩු වෙනවද? නැහැ. නැහැ.
එළියේ එළියේ එළියට ගත්ත කියලා වැඩි වෙන්නේ නැහැ. ආන්න ඒ කියන ගල්කට ගන්න තමයි අංශු ප්‍රමාණය එහෙම නැත්නම් පදාර්ථ ප්‍රමාණය. ඒක තමයි ස්කන්ධය කියන්නේ. අර අතර දැන එක තමයි අතර දැන ස්වභාවය තමයි බර. යාලේ තුලදී බර අඩුයි එළියේදී බර වැඩි දැක්කද? බර කියන එක වෙනස් වෙනවා. බර කියන එක කියන තැනම වෙනස් වෙනවා. දැන් හඳට කියොත් එහෙම අපේ බර 100ට කියන්නේ 6 ක පඩ වෙනවා. ඉතින් ගණන් අදාලා බලනොත් 18 පයි ගණන් අකේ. හරිද? එතකොට 6 එකක් දක්වා අපේ බර අඩු වෙනවා. ඒ කියන්නේ කිලෝ මේ අපි හිතමුකෝ සිමෙන්ති සිමෙන්ති කොටේ කිලෝ 50ක සිමෙන්ති කොටයක් තියෙන්නේ. ඒක උත්තරේ බෑවට බරයිනේ. ඔයාලා හඳට කියොත් එහෙම ඒ සිමෙන්ති මිදියර මෙහෙම වීදි කරන්න පුළුවන්. යගුලි දානවා. බර අඩු. හැබැයි බර අඩු වුණා කියලා එයාගේ දින සිමෙන්ති කිලෝ 50ක් වෙනස් වෙනවා. අන්න ඒකයි බරසා ස්කන්ධය අතර තියෙන වෙනස. හරි මේ බරසා ස්කන්ධය අතර සම්බන්ධයක් අපිට හදන්න ඕවා. බරසා ස්කන්ධය අතර සම්බන්ධයක් මේක අපි හදන්නේ නිව්ටන්ගේ දෙක යොදාගෙන. හරි මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔන්න අපි මේක ඉගෙන ගත්තා. මේ තියෙන්නේ දුමුතරාලිය. මේ තියෙන දුමුතරාලිය. මේ දුමුතරාලියේ කොක්කේ එල්ලලා තියෙනවා මේ දුරුතරාදී කොක්කේ එල්ලලා තියෙනවා කිසියම් ස්කන්ධයක් මොකක් කරේ එල්ලලා තියෙනවා දැන් මේ දුරුතරාදී පෙන්නනවා නිව්ටන් 7යි කියලා මේ පෙන්නන්නේ මොකද්ද මේ ගුරුත්වාකර්ෂණය මේ පෙන්නන්නේ බලයෙන් විතර ඇද ගන්නා බලය ආ මෙන්න මේ ගල් කැටය පොළව දෙතර ඇද ගන්නා බලය එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය මේක අපි කියලා මේ පෙන්නන්නේ ගල් කැටය මත ඇති ගුරුත්වාකර්ෂණ බලය අපි දුරුතරාදියක් දැම්ම මොකද වස්තුවක් අදිනවා නම් ඒකෙන් පෙන්වන්නේ ඒ වස්තුව අදින්න යදපු බලය. මේ පෙන්වන්නේ ගුරුත්වාකර්ෂණ බලය. මම දැන් මේ දුරුතරාදිය පැත්තකින් තියලා හරි මේ දුරුතරාදිය පැත්තකින් තියලා මම නිකන් මේ ගල් කැටේ එළියෙන් දිනනවා. මේ ගල් කැටේ නිකන් එළියෙන් දිනනවා. මේකේ මෙයාගේ ඉස්කන්දේ සිම්පල් එන්නේ. ඒ කියන්නේ අපිට නිකන් ගල් කැටයක් මෙහෙම එළිය පාව කරන්න පුළුවන්ද? නිකන් ගල් කැටයක් මෙහෙම පාව වෙන්න කියන්න පුළුවන්ද? गलने මේ ගල් කැටය පොළොව දෙතර ගමන් කරන්නේ ගුරුත්වජ තරණේ කියන්නේ මෙයා මෙහෙම පහළට එනවා මේ පහළට එන්නේ ගුරුත්වජ තරණේ මේ ගුරුත්වජ තරණේ අගය පොළොව ආසන්නයේදී 10යි නේ 10යි එන්නේ කියන දේ. මේකට දාන්න සංඛ්‍ය තමයි සිම්පල් g. සිම්පල් g. g කියන්නේ ගුරුත්වජ गुरुत्वाकर्षण बल දැන් අපිට මෙන්න මේ 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 අපිට දැන් තියෙන මේ තොරතුරු වලින් ගුරුත්වාකර්ෂණ බලය හොයන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා. ස්කන්ධය තියෙනවා. මෙයා ත්වරණයකින් පහළට වැඩෙනවා. මේ ගුරුත්වාකර්ෂණ බලය නිසා කිසියම් ත්වරණයකින් මෙයා වේගෙන් මෙහා පහළට එනවා. එහෙනම් දැන් ඔයාලමට සමීකරණයක් කියන්න බලයයි ස්කන්ධයයි ත්වරණය සම්බන්ධ සමීකරණයක් තිබ්බ මොකද? F = ma = ma අපි ඉන්නා මෙතන නිව්ටන්ගේ දෙවන නියමය මගින් ඒක තියෙනවා F = ma F = ma මේක වෙනවා ආයෙත් නැහැ F = ma මෙතන F කියන්නේ මේ තමයි ගුරුත්වාකර්ෂණ බලය එම් කියන්නේ මෙයාගේ ස්කන්ධය. මෙතන එනවා අන්තරණය මොකද්ද? ස්වරණ දාන්නේ අපි G.
गुरुत्वाकर्षण बलय F समानाई M G वेनमा ऑन F समानाई M G वास्तव मते गुरुत्वाकर्षण बलय F समानाई M G එතකොට මෙන්න මේක හරිද මෙන්න මේක ඔයාලගේ කියුට් එකෙන් ලියා ගන්න ඕන අද කියුට් එකේ ඇනික ලියා ගන්න ඉඩ තියෙනවා මයි ටික ෂෙයා කරන්න අඩුපාඩු ටික ඉක්කොන්න අදාල හොඳයි දැන් මෙහෙම දෙයක් තියෙනවා පොළව ආසන්නයි පොළව ආසන්නයි කියන්නේ අපි අපි ඉන්නේ පොළවේනේ ඒ කියන්නේ මුහුදු මට්ටමේ මේ අපි කතා කරන්න හරි ඒ කියන්නේ මුහුදු ඉරලි ඉඳන් සාමාන්‍ය මීටර් 100ක් 200ක් වගේ උස ඒ ගැටලුවක් නැහැ දැන් පිදුරු තලාගල කඳු උඩ ගත්තොත් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා එවරස්ට් වලට ගියොත් තව ප්‍රශ්නයක් තියෙනවා හිමාල කඳු මුඳුනට ගියොත් තව ප්‍රශ්නයක් තියෙනවා මේ සාමාන්‍ය මේ ප්‍රදේශ වල පවා මුහුදු ඉරලා ආසන්න ප්‍රදේශ වල පවා මේ g කියන එක මේ g ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය සමානයි 9.81 mh එකක් තමයි තියෙන්නේ mh දෙකක් තියෙන්නේ හරි ඔක 9.88 8 කියලා තමයි කියන්නේ ඒක 8 වහු කියන්නේ 9.88යි 9.88 mh දෙකක් කියලා කියනවා ඒ වුණාට අපේ භාවිතයේ පහසු සඳහා සාමාන්‍ය පෙළදී අපි මේ කතාව කියන්නේ අපි සාමාන්‍ය පෙළදී ගන්නෙ g සමානයි 10යි වස්තුවක බර සඳහා තියෙන ප්‍රකාශනීය මොකද සමීකරණේ වස්තුවක බර සමානයි මොකද mg mg අන්න mg වස්තුවක බර සමානයි mg කොහොමද ඒක ගත්තේ අපි දැන් දැන් ටික කලින් කලින් ලියාගත්තා වස්තුවක බර කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය මේවා මේ වචනේ වචනේ ආගනින්න මේ වචනින් වචනේ මේවා මතක තියාගන්න ඉන්න. එච්චරයි කියන්න තියෙන ඔයාලට. ඔයාලා මේ සරල දේවල් කියලා මේ දැන් කියන දේ ඊළඟට අමතක කරලා දානවා. මේ දැන් කියන දේ ඊළඟට අමතක කරන නිසා තමයි ඊළඟට මතක නැත්තේ. දැන් මේ 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 මොහොතකට කලින් කිව්වා වස්තුවක බර කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය කියලා. ඉතින් මම ඊළඟට මට ගුරුත්වාකර්ෂණ බලය කිව්වා. ගුරුත්වාකර්ෂණ බලය F සමානයි mg කියලා දන්නවා ඔයාලා. ගුරුත්වාකර්ෂණ බලය F සමානයි mg කියලා දන්නවා. හැබැයි ගුරුත්වාකර්ෂණ බලය සමාන mg කියලා දැනගත්තා. මම අහනවා වස්තුවක බර කියන්නේ මොකක්ද කියලා. වස්තුවක බර සඳහා මට උදාහරණයක් ප්‍රකාශනයක් කියන්න කියනවා. ලියන්න කිව්වට පස්සේ කියා ගන්න බැ බර බර කිලෝග්‍රෑම් ඕන ඇයි? අර උවමනාවෙන් අහන් ඉන්නේ නැහැ බල ඒකයි. වස්තනාව උඹලයි මයි ළඟ නැති එක. පිටියනම් එහෙම මේ වෙනකොට කී දෙනෙක් කුටි ගාලා දාන්නේ. හරිද? වස්තුවක බර කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය. එතකොට ගුරුත්වාකර්ෂණ බලය F සමාන mg කියලා ගත්තා. එහෙනම් හැම වෙලාවම මතක තියාගන්න වස්තුවක බර කියන්නේ මොකක්ද කියලා හෙවොත් mg. mg කියන්නේ මිලිග්‍රෑම් එහෙම නෙමෙයි. වස්තුවක බර mg. ඔන්න හොඳට මතක තියාගන්න. වස්තුවක බර mg. m කියන්නේ ස්කන්ධය, g කියන්නේ ගුරුත්වාකර්ෂණය. m කියන්නේ ස්කන්ධය, g කියන්නේ ගුරුත්වාකර්ෂණය. මේක ගුරුත්වාකර්ෂණය. දැන් ඔවා අමතක වෙනවනะ කොහේ හරි කෙනෙක් ලියා ගන්න පොතේ ලියා ගන්න පොත් තියෙනවනේ විද්‍යා පොතේ ලියා ගන්න පන්ති පන්ති පොතේ ලියා ගන්න වස්තුවක බර mg m කියන්නේ ස්කන්ධය g කියන්නේ ගුරුත්වාකර්ෂණය right ඔක ලියා ගන්න අතර දැන් මට මෙන්න මෙන්න තියෙනවා වස්තුවක් තියෙනවා මෙයා කිලෝග්‍රෑම් 4යි මෙයා කිලෝග්‍රෑම් 4යි මෙයා ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි හරි මෙයා බර වට කියන්නේ කියලා මේ වස්තුව කිලෝග්‍රෑම් 4යි මෙයාගේ බර කොච්චරද
हाथली है हाथली है क्या नहीं हाँ दवाई से न्यूटन हाथली है अरे ये नंदन कौन नहीं करने वो यहाँ ना इसका अंदर तमतमन तमतमन इसका अंदर दें दानव है अरे तमतमन तमतमन इसका अंदर दानव है अभी तुम कहाँ गया इसका अंदर किलोग्राम चीज चार्टर अरे मैं आगे बारह बच्चे न्यूटन तुंसी आसू है न्यूटन तुंसी आसू है न्यूटन तुंसी आसू है यहाँ भी आसू है न्यूटन तुंसी आसू है न्यूटन तुंसी है आसू है हाँ इस बार आपने न्यूटन नहीं तो आड़े मोते नहीं आवश्यक है हाँ गार्शन है कहाँ देख रहे हैं गार्शन है क्या වස්තුවක් චලනය වීම නවත්තන්න වස්තුවක චරිතය මේ කතර නවත්තන්න බලන්න ක්‍රියාත්මක වන බලය ඔව් වස්තුවක් සාපේක්ෂ චලිතයක් ඇතිවන විට හෝ එහෙම නැත්නම් සාපේක්ෂ චලිතයක් ඇතිවීමට පෙළඹීමක් ඇති කරන විට ඒ චලිතයට ප්‍රතිවිරුද්ධව ඒ පෘෂ්ඨ මගින් ඇති කරනවා නම් බලය ඕන්න අපි ඔකට කියනවා ඝර්ෂණය කියලා දැන් ඔන්න බර වචන ටිකක් ආවා සාපේක්ෂ චලිතයක් කියන කිව්වා තමන්ගේ මේසේ උඩ අනිවාර්යෙන් ලොකු පොතක් ඇරෙන්නේ ඩික්ෂනරියක් නම් ගොඩක් හොඳයි ඩික්ෂනරියක් කියන එකක් උසමාවක් හරි පොතක් එහෙම නැත්නම් ළංගපාත තියෙන මාක් හරි පබම් කැටයක් ඒ වගේ එකක් දැන් ඔන්න මේසයක් මත මෙහෙම වස්තුවක් තියෙනවා අපි තුනේ ගඩොල් ගැටයක් කියලා ඔයාලා මේක ඇඟිල්ලෙන් තල්ලු කරනවා මෙහෙම ඔයාලා මෙහෙම ඇඟිල්ලෙන් මේක තල්ලු කරනවා देखो मैं ऐंगल में तालु करना आया हूँ हिमी ही ने तालु कराने पटांगा ने हिमी ही ने तालु कराने हिमी है चुट्टा तालु कराने यान नहीं है तावड़ा तादे करना ये यान नहीं है तावड़ा तादे करना यान नहीं है ऐ ये मैं नौयांडे हेतु तमाई गार्शने ये नौयांडे हेतु तमाई गार्शने एक ने हेतु में न्यूटन ने कहा बाले आ मैं आमते योदन हो मैं आमते न्यूटन ने कहा बाले आ कि योदन है कोटर मैंने में पुस्ते दिया ना या गैविच्चे पुस्ते अनित पैक्टर न्यूटन ने कहा कि योदन हो ये तो बालन हो मैं पैक्टर न्यूटन कहा कि योदन है कोटर ये जो प्रतिविरुद्ध मैं आ मैं हाँ टा न्यूटन ने कहा මේ පැත්තේ මෙහාට අදිනවා අර පැත්තෙන් අරයට අදිනවා සමානයි කොහාටවත් තරණය වෙනවද හා කබලින් සමානිනකොට දෙකොළ දෙපැත්තට සමාන වෙද්ද කොහාටවත් චලනය වෙනවද නෑ බලන්න නිව්ටන්ගේ පළවෙනි නියමය නිව්ටන්ගේ පළවෙනි නියමය දැන් බලන්න මේ මේ පාඩමට නිව්ටන් නියම සම්බන්ධයි නිව්ටන් නියම පාඩම සම්පූර්ණයෙන් මේ පාඩමේ එහෙමම තියෙනවා නිව්ටන් නියම පාඩම මතක නැත්නම් මේ පාඩම කොට ගන්න බෑ හරි නිව්ටන් කී පළවෙනි නියමේ නිව්ටන් කිව්වා වස්තුවක් මත බල සමතුලිතයි නම් එයා නිශ්චලයි වස්තුවක් මත බල සමතුලිතයි නම් එයා නිශ්චලයි එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් යනවා දැන් මේ වස්තුව නිශ්චලයි මේ වස්තුව නිශ්චලයි එහෙනම් මෙයා මත බල සමතුලිතද නැද්ද බල සමතුලිතයි සමතුලිතයි මෙයා මත බල සමතුලිතයි. ඒ කියන්නේ මෙයා නිව්ටන් එකක් දෙද්දී ඊට ප්‍රතිවිරුද්ධව නිව්ටන් එකක් මෙයා දෙනවා. දැන් මෙයා නිව්ටන් දෙක දක්වා වැඩි කරනවා. ඒත් මේ වස්තුව දෙල්ලෙන්නේ නැහැ. එහෙනම් මෙයා මත බල සමතුලිතද නැද්ද? සමතුලිතයි. සමතුලිතයි. මෙයා දෙන නිව්ටන් දෙකට සමානව මෙයා නිව්ටන් කීයක් අනිත් පැත්තට දෙන්න ඕනේද? न्यूटन देखा न्यूटन देखा लगा दें दो अरे और नीलाइन दें मैं आ ताऊ 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 मैं आगे बाले वैरी करना हुआ मैं आ न्यूटन सुनात दाब का वैरी करना
නිව්ටන් 3ක් දක්වා වැඩි කරලා මේ මේ වස්තුව එල්ලෙන්නේ හිතන්නකො ලොකු ගඩොල් ගඩොල් ගැටය මේ චක්‍ර දෙක දිලා තියෙන්නේ අර ලොකු બ્લોක් ගලක් කියලා બ્લોක් ගල් ලොකු બ્લોක් ගලක් තමයි මේ චක්‍ර දෙක දිලා තියෙන්නේ නිව්ටන් එකක් දුන්නා හෙල්ලෙන්නේ දෙකක් දුන්නා නෑ තුනක් දෙනවා හෙල්ලෙන්නේ නෑ ඒ කියන්නේ නිව්ටන් 3ක බලයක් දෙද්දී එනම් මෙයා ප්‍රතිවිරුද්ධ නිව්ටන් කියා දෙනවා प्रतिरुद्ध प्रतिरुद्ध बालेमेंगे යන්න කිසිම බලයක් දෙන්නේ නැහැ. එහෙනම් නිව්ටන් හතරක බලයක් තියෙනවද මෙතන? නැහැ. මෙයා බලය දුන්නොත් මෙයා දෙනවා. දුන්නොත් විතරයි දෙන්නේ නැත්නම් නෑ. බලන්න ඝාතන බලය කියන එක හැටි. අපි මෙයාට බලයක් දෙන්නේ මෙයා චලනය කරන්න හිතාගෙන. අන්න ඒක තමයි කියන්නේ චලනය කිරීමට පෙළඹවීමක් කියලා කියන්නේ. චලනය කිරීමට පෙළඹවීමක් කියන්නේ අපි පොඩි බලයක් ලබා ගැනීම. මෙන්න මේ බලයක් ලබා දෙන්නේ පොඩක් අල්ලු කරන්න පුළුවන්ද කියලා බලන්න. පොඩක් අල්ලු කරන්න පුළුවන්ද කියලා බලන්න කියන එක අපි පොඩක් අල්ලු කරන්න පුළුවන්ද කියලා බලන්න. වචන පහක් තිබ්බනේ. ඒ වචන පහ වෙනුවට අපි කියනවා චලනය කිරීමට පෙළඹවීම. ඒ වචන පහ වෙනුවට කියන්නේ මොකද්ද? පෙළඹවීම. පෙළඹවීම. පුළුවන්ද කියලා බලන්න try කරනවා. අන්න පෙළඹවීමක් ඇති කරනවා. පෙළඹවීමක් ඇති කරන විතර 10ක් දෙනවා දැන්. 10 දුන්නත් චලනය වෙන්නේ නැහැ. එකනම් මොකද එන්නේ පෙළඹවීමට ප්‍රතිවිරුද්ධව නියුටන් කියක් මෙයා දෙන්න ඕනද නියුටන් 10 දෙන්න ඕනද දැන් ඔහොම දීගෙන දීගෙන යනකොට හරිද මෙයා වැඩි කරනවා මෙයා වැඩි කරනවා නිකන් මේක හරියට අර මේ සල් පිළක ලාංකු තියනවා වගේ මේන් කියන රුපියල් 100යි අර 100ක් කියන මේන් තව 200යි කියන එහෙම එහෙම දීගෙන දීගෙන ගිහිල්ලා එක අවස්ථාවක එක්කෙනෙක් ජය ගන්නවා එක අවස්ථාවක එක්කෙනෙක් ජය ගන්න එකනේ එක්කෙනෙක් සල් ඉවර වෙනවා ඔහොම ගියේ යනකොට නිව්ටන් 20ක් දෙනවා මෙයා නිව්ටන් 20ක් දෙද්දී මේ ගඩොල් කැටේ නිකන් හෙල වෙනවා නිකන් යන්න වගේ දැන් නිකන් නිකන් තව පොඩ්ඩක් තල්ලු කරා නම් යයි කියලා හිතෙනවා එහෙනම් තාම යන්නේ නැහැ හැබැයි තාම තල්ලුන්නේ නැහැ නිකන් තල්ලු වෙන්න ඔන්න මෙන්න වගේ එහෙනම් මෙතන එයා කොච්චර බලයක් ප්‍රතිවිරුද්ධ දෙනවා නිව්ටන් 20 8 න්ියුටන් 20යි. ඒක යන්නේ නැහැ නේ යන්නේ 20 දෙනවා. දැන් මෙයා බලය දෙනවා කීයද 21ක්. දැන් මොකක් වෙයිද? මෙයාට දෙන්න පුළුවන් උපරිම බලය තිබ්බ 20යි. ආන්නේ 20 දැන් පෑන්නා. පෑන්නට පස්සේ මෙයා යනවා. කොච්චර බලයකින්ද මෙයා යනවා 30 තරහට? चालने මේ බාන්නේ මෙයා ආපස්සට අදින බලය වෙනස් වෙනවද? මෙයා අදින්නා කියලා මේ ප්‍රතිවිරුද්ධව ගඳින් ඉන්න මේ අල්ලන් ඉන්න බලය වෙනස් වෙනවද? නෑ ඒක තේනවා. මෙන්න මේ විදිහට මේ චලිතයට ප්‍රතිවිරුද්ධව යෙදෙන මේ බලයට තමයි අපි කියන්නේ ඝර්ෂණ බලය කියලා. මේ චලිතයට ප්‍රතිවිරුද්ධව මේ යෙදෙන බලයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඝර්ෂණ බලය. ඝර්ෂණ. එතකොට චලනය වෙන අවස්ථාවේදී ඝර්ෂණ බලය තියෙනවා. චාලනය කරන්න try කරන අවස්ථාවේදී මේ ඝර්ෂණ බලය කියන එක ඒ විදිහටම පවතිනවා. හරිද? අපි ඒක චාලනය කරන්න try කරන අවස්ථාවේ තමයි කියන්නේ චලනය සඳහා පෙළඹවීමක් ඇති කරනවා කියලා කියන්නේ. ඊළඟ තමයි චාලනය වෙන අවස්ථාවේදී මේ ඝර්ෂණ බලය තියෙනවා. ඇත්තට මේ ඝර්ෂණ බලය කොහොමද ඇති වෙන්නේ? ඒ ඝර්ෂණ බලය ඇති වෙන්නේ මෙන්න මේක. මේ පෘෂ්ඨය නිසා. මේ පෘෂ්ඨය. මේ දෙක එකට ගෑවෙන තර තියෙනවා නෙමෙයි. මේ මෙයා මේකට හේතු වෙන මේසේයි ගඩොල් කැටේ එකට හේතු වෙන කර තියෙනවානේ අපි ඕක අන්වීචයෙන් ලොකු කරලා බැලුවොත් අන්වීචයෙන් ලොකු කරලා බැලුවොත් මෙන්න මේ වගේ පේන්නේ මම මේක ඔයාලට උගේ ඕනේ නැහැ මම මේක වඩා මකලා ඉඳලා පෙන්නන්න මෙන්න මේ උත්තර දෙක එකට හේතු වෙන
මේ ගඩොල් කැටේ කුස්සය මේ මෙහෙම මෙහෙම මේ ගඩොල් කැටයක් ගත්තාම බාහිර ගැටි ගැටි වැලි ගොඩයි නොහමනේ ඕන නොහොමනේ මේ කුස්සය ගත්තා මේ කුස්සයත් ඔය වගේ වැලි තියනවා මෙහෙම අපිට පේන්නේ නැති වුණාට පියුම් විදිය තිබ්බට මේ කුස්සය මේක කොච්චර හොඳට පොලිෂ් කරලා තිබ්බා හරිද කොච්චර යතු දාලා තිබුණා කොච්චර ග්‍රයින්ඩර් කරලා වැලි කඩලා දැල්ලා තිබ්බා එයාගේ මතු පිට ඔය වගේ රණුතභාවයක් තියෙනවා මේ මේ වගේ රණුතභාවයක් තියෙනවා මේ රණුතභාවෙත් එක්ක අර ගඩොල් කැටේ රණුතභාවයයි ඔය ඔක්කොම එකට පැටලි පැටලි යන්නේ මේ එකට එකට පැටලි පැටලි යන්නේ ඒක මොකද එන්නේ මෙන්න මේ 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 ගැටි ගැටි වදිනකොට තමයි චලිතයට ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙන්නේ ඝාතන බලය ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි මේ ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨවල ස්වභාවය මේ ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨවල ස්වභාවය පෘෂ්ඨ රළු වැඩි නම් ඝාතන බලය වැඩි පෘෂ්ඨ සුමටයි නේ කියන්නේ හොඳට මේවා මේ 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 අඩුතුළු අඩුයි නම් ඝාතන බලය අඩුයි හරි එහෙනම් මාතෘකාව ඝර්ෂණය කියුත් නැති අය පොත්තර ඝර්ෂණය කියලා ලියලා ලක්ෂණ මාතෘකාව ලියලා මේක ලියා ගන්න ඉස්සෙල්ලා घर्षण बल घर्षण ඝර්ෂණ බලයක් තියනවාද දෙන්න මේකේ අපුණ නිහම් පොතක් තියලා තියෙනවා ඝර්ෂණ බලයක් තියනවා නෑ මේකේ අපුණ පොතක් තිබ්බ කියලා ඝර්ෂණ බලයක් නෑ හැබැයි පොත කවරේ ඇදලා ගන්න හදනවා අන්න එතකොට මොකද වෙන්නේ ඝර්ෂණ බලයක් ඇති වෙනවා ඝර්ෂණ බලය තියෙන එක එතකොට ඝර්ෂණ බලය ඇති වෙනවා හරි එතකොට ඝර්ෂණ බලය ඇති වෙනවා ඒ කියන්නේ එක්ක චලනය වෙන්න ඕනේ එහෙම නැත්නම් චලනය වෙන්න පොඩි මේ පෙළවීමක් ඇති වෙන්න ඕනේ එහෙම උත් විතරයි ඝර්ෂණ බලය කියන එක ඇති වෙන්නේ හරි එතකොට දැන් අපි බලමු මේ ඝර්ෂණ බලය අවස්ථා තියෙනවා මෙන්න මෙහෙම මම මේක මේ පැත්තකින් මම මෙතෙන් මේ වගුපුත් තියනවා මෙන්න යොදන බලය මේ පැත්තේ මම ලියනවා ඝර්ෂණ බලය අන්න පොඩි වගුවක් හරි මෙන්න දැන් මේසයක් උඩ ගල් කැටයක් තියලා තියෙනවා ගල මේසයක් උඩ ගල් කැටයක් තියලා තියෙනවා මම දැන් මෙහි යොදනවා බලය නිව්ටන් 1යි न्यूटन एकाई योदन बाले न्यूटन एकाई अरे गाल कटे चालने मैं गाल गुट्टी चालने वेन्ने ए ना योदन बाले न्यूटन एकाना चालने वेन्ने अपना योदन बाले न्यूटन एकाई चालने वेन्ने अपना ගාර්ෂණ බලය කීයද? නිව්ටන් 1යි. නිව්ටන් 1යි. ගාර්ෂණ බලය නිව්ටන් 1යි. ඔව්. ගාර්ෂණ බලය නිව්ටන් 1යි. යොදන බලය නිව්ටන් 2 දක්වා වැඩි කරනවා. චලනය වෙන්නේ නැහැ. ගාර්ෂණ බලය කීයද? නිව්ටන් 2. චලනය වෙන්නේ නැත්නම් ගාර්ෂණ බලය නිව්ටන් 2යි. වැඩි වෙනවා. නිව්ටන් 3ක් දෙනවා. 3 3ක් චලනය වෙන්නේ නැහැ. නිව්ටන් 3. න්‍යූට්‍රෝන තුනයි දැක්කද මේ යොදන බලයත් එක්ක ඝර්ෂණ බලය වැඩි වෙනවා යොදන බලෙත් වැඩි වෙනවා ඝර්ෂණ බලෙත් වැඩි වෙනවා බලෙත් වැඩි වෙනවා ඝර්ෂණ බලෙත් වැඩි වෙනවා න්‍යූටන් 4ක් දෙනවා චලනය වෙන්නේ නැහැ න්‍යූටන් 4යි න්‍යූටන් 4යි න්‍යූටන් 5ක් දක්වා වැඩි කරනවා
න්ියුටන් පහ දක්වා වැඩි කරනවා. චලනය වෙන්නේ න්ියුටන් හය දක්වා වැඩි කරනවා. න්ියුටන් හය දක්වා වැඩි කරනවා. න්ියුටන් හයට වැඩි කරනකොට මෙයා නිකන් දැන් චලනය වෙන්න හදනවා වගේ නිකන්. දැන් නිකන් මෙයාට දැන් අන්තිම අවස්ථාව. මෙයා අල්ලන් හිටිය තවදුරටත් මෙයාට අල්ලන් ඉන්න බෑ වගේ දැන්. උඩරිම ගැම්ම දාන් ඉන්න දැන්. න්ියුටන් හයක් දෙනවා. එහෙනම් දැර්සන බලේ. න්ියුටන් හය. හරිද? මෙන්න න්ියුටන් හතක් දෙනවා. න්ියුටන් කියා දෙනවා. න්ියුටන් හතක් දෙනවා. දැන් මෙයා කල්ු වෙනවා. ගර්ධන බලේ කියා. කොච්චර බලය දුන්නත් මේ පෘෂ්ඨ වලින් දෙන්න පුළුවන් බලය තමයි දැන් දෙන්නේ. මෙන්න මේ අවස්ථාව මෙන්න බලන්න. හැම වෙලාවෙම බලය සමග ගාර්ෂණ බලය ඒකාකාරීව වැඩි වෙන මේ අවස්ථාව. මේ අවස්ථාව. ඕමය අවස්ථාව. ඕකට අපි කියනවා මෙයාගේ ස්ථිතික ගාර්ෂණ බලය. ස්ථිතිකයි කියන්නේ මේක ස්ථිරයි වගේ. ස්ථිතික කියලා කියන්නේ ස්ථිතික ගාර්ෂණ බලය. ඒ කියන්නේ යොදන බලය සමග ඒකාකාරීව ගාර්ෂණ බලය වැඩි වෙනවා. මෙන්න මේ අවස්ථාව බලන්න. මෙයාට මෙතන මේ මෙන්න මේ ටික. මෙයාට මේක තමයි උපරිම දෙන්න පුළුවන් මිච්ච අවස්ථාව. මේ බලන්නනේ. මේක තමයි උපරිම දෙන්න පුළුවන් මිච්ච අවස්ථාව. මේක තමයි උපරිම දෙන්න පුළුවන් මිච්ච අවස්ථාව. හරි. ඒක එයාගේ සීමාව. එතනින් ඒ සීමාවෙන් එහාට යට යන්න බෑ. මෙතනින් එහාට යන්න බැරුණා නේද යාට? ඒක 6 සමාන කරා විතරයි. එතනින් එහාට යා ගන්න බැරි වුණා. එහෙනම් මේකට කියන අපි මොන අවස්ථාවද? සීමාකාරී. මේ කොටස ස්ථිතික අවස්ථාව. හරිද? එතනින් එහාට මෙයා චලනය වෙනවා. චලනය වෙන අවස්ථාව. මෙන්න චලනය වෙන අවස්ථාව. හැබැයි මේක අපි ප්‍රායෝගිකව පරීක්ෂණ කරද්දී මේක පරීක්ෂණයක් කරගෙන යනකොට ඔන්නතර අහගන්න. හරිද? පරීක්ෂණයක් කරගෙන යනකොට අපි පරීක්ෂණ කරගෙන ගියොත් එහෙම මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. ස්ථිතික අවස්ථාවේදී 1, 2, 3, 4, 5 යනවා. සීමාකාරී අවස්ථාවේදී යොදන බලය, ඝර්ෂණ බලය ඒ දෙකක් සමාන වෙනවා. මෙන්න මේ ගතික අවස්ථාවේදී ඝර්ෂණ බලය. ඒ කියන්නේ මෙයා තල්ලු කරලා එක්ක අදිනවා. මොකරයක් ඇදගෙන යනවා එක්ක තල්ලු කරනවා. ඔයාලා මෙන්න මේක බලන්න. ඔයාලා මේසයක් තියෙනවා. ඔන්න හොඳට මේ හොඳ උදාහරණයක්. හරි? මේසයක් තියෙනවා. මේක තල්ලු කරන්න try කරනවා. තල්ලු කරන්න මදි බලය. ඒ කියන්නේ බලය මත කියන්නේ යොදන බලයට සමානව මොන බලයක්ද දෙන්නේ කියලා. ඝර්ෂණ බලය. කොහොමද ටික වැඩි කරලා මොනවා හරි කළා මේසෙ තල්ලු කරන්න පටන් ගන්නවනේ. මේසෙ තල්ලු කරන්න පටන් ගන්නවා. මේසෙ තල්ලු වීම ආරම්භ වුණාට පස්සේ අර කලින් තරම් වෙහසක් යොදවන්න ඕනේද මේක තල්ලු කරන්නේ? නැහැ. මේක තල්ලු කරගන්න මොනවා හරි කරලා එහාට නැරෙල පොඩ්ඩක් පොළොවේ තල්ලු වුණා නම් තල්ලු වුණාට පස්සේ තමයි ජරබර ගාලා තල්ලු වෙගෙන යනවා. එහෙනම් ඔයාලට දැනෙන්නේ නැද්ද මෙහෙම දෙයක්? මේ
කුල් අවස්ථාවේ කියන්නේ ස්ථිතික අවස්ථාවේදී ඝර්ෂණ බලය අපි යොදන බලයත් එක්ක ඝර්ෂණ බලය වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා සීමාකාරී අවස්ථාවකට ඇවිල්ලා චලනය කරන්න පටන් ගත්තට පස්සේ පොඩි ලේසියක් දැනෙන්නේ චලනය වෙන්න පටන් ගත්තට පස්සේ චූටි ලේසියක් දැනෙන්නේ ඝර්ෂණ බලය මොකක් කියලා ඇද්ද අඩුනිස් දුක්ක් අඩු වෙනවා අන්න මතක තියාගන්න මෙන්න ගතික අවස්ථාවේදී මේ සීමාකාරී අවස්ථාව උපරිමයෙන් නිව්ටන් 6ක් මෙතන මම දැන් ගත්තේ ඊට වඩා චුට්ටක් අඩුයි ඝර්ෂණ බලය චුට්ටක් අඩුයි මම මෙන්න මේ වගේ සරමුණක් ගන්නවා අර මෙන්න මෙහෙම ඝර්ෂණ බලය කියලා ගත්තොත් අපි ඝර්ෂණ බලය F කියලා ගත්තොත් හරි මේ F කියන එක මේ නිව්ටන් 6ට වඩා හෝඩක් අඩුයි F කියන එක මේ නිව්ටන් 6ට වඩා චුට්ටක් අඩුයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. ස්ථිතික අවස්ථාවේදී යොදන බලයත් එක්ක සමානව ඝර්ෂණ බලය වැඩි වීගෙන යනවා. සීමාකාරී අවස්ථාව කියන්නේ යන්තමින් තෙලෙන අවස්ථාව. එතකොටත් යොදන බලයයි ඝර්ෂණ බලයයි දෙක සමානයි. ගතික අවස්ථාව කියන්නේ චලනය වෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී ඝර්ෂණ බලය අර උපරිම ආපු සීමාකාරී ඝර්ෂණ බලයට වඩා චුට්ටක් අඩුයි. අපි යෝග ප්‍රස්තාරක ඇන්නොත් මෙන්න මේ ප්‍රස්තාරයක් අපිට ලැබෙනවා. මේ මේ අපි යොදන බලය. මේ ඝර්ෂණ බලය. මෙන්න මුල් ටික. ස්ථිතික අවස්ථාව. මෙහෙම යනවා ප්‍රස්තාරය ඒකාකාරීව ඊට පස්සේ මෙන්න මේ පොඩක් උඩින්ම වැඩි වෙන අවස්ථාවක් එනවා ඊට පස්සේ එතනින් යාට ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ එන වෙලාව මේකමයි මේ බලන්න මම යන ප්‍රස්තාරය මේ ඝර්ෂණ බලය අපි යොදන බලය නිව්ටන් මේක මෙතන තමයි 6 කියලා ගත්තේ. මේක මේ 6 කියලා ගත්තේ. මේ 7 8 9 10 11. ඕන. බාඩ්ලාට මේක මේක පේනවා පොඩ්ඩක් මදි ඇති චූටා බලන්නනේ ෆෝන් එකකින් බලන කට්ටිය චුට්ටක් ලං කරගෙන බලන්න මම මෙතන ඝර්ෂණ බලය 1 2 3 4 5 6 කියලා ඇඳා දැන් මම මේ මේ මම යොදන බලය නිව්ටන් 1 නිව්ටන් 2 3 4 නිව්ටන් 5 මේ නිව්ටන් 6 මේ 7 8 9 10 11 එහෙම කියලා වැඩි වෙන එක හරිද දැන් අපි කතා කරේ නිව්ටන් එකක් යොදද්දි न्यूटन एक आपके दर्द दी कार्टन वाले देखा है देखा आपके दर्द दी देखा है तूने वाले दर्द दी तूना है हाथ वाले दर्द दी हाथ रहा है पहाड़ वाले दर्द दी पहाड़ ये नहीं मारा अंतिम ने हाय वाले दर्द दी हाय आप के नामे यार यार ने बोला ऊपर ही में मेंटर मेन मेक मेक तमाही सीमा का ඝර්ෂණ බලය අර උපරිමයෙන් වඩා චූට්ටක් අඩුයි එක ඒකාකාරීව පවතින. ඒක තමයි මේක. මෙන්න මේ ප්‍රස්තාරය අනිවාර්යයි. වල චූට් එකේ ප්‍රස්තාරය තියෙනවා. හරිද? එහෙනම් දැන් ඔන්න අපි මතක තියාගන්න ඕනේ ඝර්ෂණ බලය අවස්ථා තුන. පළවෙනි එක තමයි ස්ථිතික ඝර්ෂණ බලය. ඒ කියන්නේ යොදන ඝර්ෂණ බලය නෑ යොදන බලය හා සමාන ඝර්ෂණ බලයක් යොදනවා. ඒ අවස්ථාවේදී වස්තුව චලනය වෙන්නේ නෑ අපි බලය වැඩි කරන්න ඝර්ෂණ බලය ඒකාකාරීව සමානව වැඩි වෙනවා සීමාකාරී අවස්ථාව කියන්නේ වස්තුව යන්තමින් දෙලෙන්න හදන අවස්ථාව ඒ කියන්නේ ඒ පෘෂ්ඨ වලට ලබා දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය ලබා දෙන අවස්ථාව හරිද ඊට පස්සේ චලනය වෙන අවස්ථාව චලනය අවස්ථාවේ චලනය වෙන අවස්ථාවේදී තියෙන ගතික ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලයක් ඒකාකාරීව එකමගයක් වෙනවා
ඒක අර සීමාකාරී අවස්ථාවට වඩා චුට්ටක් අඩුයි. ඒකයි ප්‍රස්තාරකින් ඇnder පස්සේ ප්‍රස්තාරකින් ඇnder පස්සේ මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් අපිට ඇඳ ගන්න පුළුවන්කම තියෙනවා. හරි අපි ඒ ටික ඉක්මනට ලියා ගමු. ගැටලු තියෙනවා නම් මේක ලියන අතර අහන්න මම මෙතන ඉන්නවා මාත් ඔයාලා බලන කරන මම මෙතන ඉන්නවා ගැටලු තියෙනවා නම් අහන්න. මේකට පස්සේ කියන කතිය බලන්න පිටු දෙකක් ගියාට පස්සේ ඇති අර මම අඳු ප්‍රස්තාරේ අපි ඒක දැන් දාගන්න ඕනේ. ඒක නැතුව පොත්වල ලියන කතිය ඊළඟට ඒක දැන් ගියා ගන්න එතන. ඊට පස්සේ මෙන්න මේක ටියුට් කියන කතිය අපිට ආපස්සට ටියුට් කියන කතිය අපිට ඉස්සරහට ගියාම හොයයි. සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ගතික ඝර්ෂණ බලයේ සුළු ප්‍රමාණයක් අඩු වේ. ඒ ප්‍රස්තාරයකින් දැක්වුව විට පහත පරිදි වේ. අපි ඊළඟට බලමු ඝර්ෂණ බලයේදී බලපාන සාධක මොනවද කියලා. ඝර්ෂණ බලයේදී බලපාන සාධක දෙකක් පළවෙනි එක තමයි පෘෂ්ඨවල ස්වභාවය. පෘෂ්ඨවල ස්වභාවය. බව ඒ වගේම නිකම්ම අත ඇදිලා යන ස්වභාවයක් එනවා. තව දිට්ඨියක් අහු වෙනවා. අර නිකන් මැදලා තියෙන රෆ් එකට. නිකන් කපලාරු කරලා වැලි වලින් අර ඉදිමින් තලින් කපලාරු කරලා ඉතරයි වැලි කඩදාසිය වගේ. ආන් ඒක අතට අහු වෙනකොට නිකන් අත නිකන් ගොරෝසු ගතියක් දැනෙනවා. වැඩිපුර අත ඇදගෙන ගියොත් අත හැම ගිල තුවාල වෙන්න පුළුවන්. නේද? එතකොට අර රළු ගතිය වැඩි ප්‍රදේශයේ අත ඇදීගෙන යනකොට නිකන් අත නිකන් ඒකට නිකන් බදල අල්ලනවා වගේ ගතියක්. ඒක තමයි ඝර්ෂණ බලය කියන්නේ. ඒ අත නිකන් එතන හිර වෙනවා වගේ යන අපි ඇදගෙන අපි අත මෙහෙම ඇදන් යනකොට ඒ චලිතයට විරුද්ධව මේ ක්‍රියා කරන්නේ. ඒක තමයි මොකක්ද ඝර්ෂණ බලය. නිකන්ම සුමට වෙනවා නැදිලා යනවා නේද? ඒක තමයි ඝර්ෂණ බලය අඩුයි කියලා කියන්නේ. දැන් ඔයාලා දැන් හිතන්නකෝ ඔයාලා ගෙදර බිම ඔයාල මේ දොරකඩ ගන්න කවුරු හරි පවුඩර් ටිකක් දාලා හොඳට බීම පවුඩර් ටිකක් දාලා අතුරු දාලා දාන්නෙත් නෑ. ඔයාල දුවගෙන එනවා තේ. එනකොට අර පවුඩර් ටික පෑගෙච්ච ගාම මොකද වෙන්නේ? ඉස්සරහා වැටෙනවා. ඉස්සරහා ගිහිල්ලා එනවා පස්චාත් භාගය එනවා චක් දාලා ගිහින්. අයිය ඔය මොකද එහෙම වෙන්නේ? එතන අසුරා පොළොව අතර ඝර්ෂණ බලය අඩු වුණා. එතෙන්දි මොකද්ද වෙනස් උනේ? පොළොව වෙනස් උනේ. ඔයාල කකුල වෙනස් උනේ නෑ. යටිපතුල වෙනස් උනේ නෑ. සිමෙන්ති පොළොව වෙනස් වුණා. ටයිල් එක වෙනස් වුණා අයියේ. එතන පවුඩර් දැම්ම ආන්න. පෘෂ්ඨවල ස්වභාවය. පෘෂ්ඨයේ රළුයි නම් ඝර්ෂණ බලය වැඩි. පෘෂ්ඨයේ රළු දැක්කේ නැහැ. සුමටයි නම් ඝර්ෂණ බලය අඩුයි. පෘෂ්ඨයේ රළු වෙන ඝර්ෂණ බලය වැඩි. දැන් ඔයාලගේ අර සමහර පෑන් තියෙනවා. ඒ පෑනේ අතින් අල්ලන තැන පොඩි රබර් ග්‍රිප් එකක් තියෙනවා. රබර් ග්‍රිප් එකක්. ඒ රබර් කෑල්ල අතින් අහු වෙනකොට එතන හොඳට පෑන් අතර හයියට තද වෙලා ඉදිනවා. ඒ නිදි නැයියේ ඒතන ඝර්ෂණ බලය වැඩි. සමහර පෑන් වල චූටි දාර සෙට් එකක් තියෙන. දැන් බලන්න ඔය අතේ තියෙන පෑන බලන්න ඕනේ. ඒ අතින් අල්ලනකොටse චූටි දාර ටිකක් තියෙන. මේ අතින් ඇල්ලුවොත් කිලි නියොත්te පුරන්න. ඒ අයියේ ඝර්ෂණ බලය වැඩි කරන්නේ. ඔයාලම මාමරි බෝතලයක් තියෙනවා නම් ඒ බෝතලේ මූඩිය බලන්න. මූඩියේ ගැට වටේ ගැටි ගොඩක් තියෙන අයියේ. අත තියලා මේ කරනකොට අතන හොඳට අහුවෙන්න ඝර්ෂණ බලය වැඩි කරන්න ඒක කරලා තියෙනවා. අන පුෂ්ඨවල ස්වභාවය වෙනස් කරලා ඝර්ෂණ බලය වෙනස් කිරීමේ හැකියාව අපිට තියෙනවා.
හරි පෘෂ්ඨවල ස්වභාවය වෙනස් කරලා ඝර්ෂණ බලය වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා ඝර්ෂණ බලය අඩු කරන්න තියෙන අවස්ථාවක් තියෙනවා අපිට ඝර්ෂණ බලය අඩු කරන්න වෙන අවස්ථාවක් තියෙනවා මොනවාද ඝර්ෂණ බලය අඩු කරන්න වෙන අවස්ථා දැන් යන්ත්‍රවල කොටස් එහෙම එකට එකට ගෑවි ගෑවි ඇතිල් ඇතිල් යන දැන් තියෙනවානේ ඒ තැන්වල ඝර්ෂණ බලය තිබ්බොත් මේ ඇතිල් වෙනකොට ඝර්ෂණ බලය නිසා තාපය හැදෙනවා කක් වෙනවා දැන් ඔයාලා අද් දෙක හයියෙන් මෙහෙම අතුල්ලා බලන්නකො අද් දෙක මෙහෙම හයියෙන් අතුල්ලා බලන්නකො මොකද වෙන්නේ අද් දෙක රත් වෙනවා හයියෙන් මෙහෙම අද් දෙක ඇදෙල්ලුවත් අද් දෙක රත් වෙන්නේ නැහැ අද් දෙක රත් වෙන්නේ ඝර්ෂණ බලය නිසා අර ඔයාලා උදේට අහන්නකො ඔයාලගේ අම්මලාම උදේට ලිපපත් කරන්න ගිහිල්ලා වේවිච්ච ඩීකල් දෙයක් අරගෙන මෙහෙම අතුල්ලා 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 ඔක රත් වුණා රත් වෙලා ඔක 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 මේ ගිනි ගත්තට පස්සේ ලිපපත් කරගන්නේ නේද ඩීකල් දෙයක් නැහැ लेव එතකොට කොහොමද ගස් දෙක මෙහෙම ඇතිල් වෙනවා ත්‍රිස් ත්‍රිස් ගාල ඇතිල් වෙනවා ඇතිල් ඇතිල් තිබිලා 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 වේච්ච ලී දෙකන්නේ මේක මේ ඝර්ෂණ බල නිසා රත් වෙලා රත් වෙලා රත් වෙලා ගිනි ගන්න. ඒ කියන්නේ ඝර්ෂණ බලයේ අවාසිදායක අවස්ථා තියෙනවා අපිට ගොඩක්. වාසිදායක අවස්ථා වගේ. හරිද? එතකොට මතක තියාගන්න පෘෂ්ඨයේ ස්වභාවය. දැන් මේක අපිට පරීක්ෂණයකින් පෙන්වන්න කියලා කිව්වොත්. හරිද? මේක පරීක්ෂණයකින් පෙන්වන්න කියලා කිව්වොත් අපි කරන්නේ මෙහෙම. අපි ගන්නවා අපි ගන්නවා වැලි කඩදාසියක් මත ලී කුට්ටියක් තියෙනවා. අපි මෙහාට අදිනවා බලන්න. මේ වැලි කඩදාසිය. මේක ලීය. ලී කුට්ටිය. ලී කුට්ටිය. වැලි කඩදාසියක් මත ලී කුට්ටියක් තියලා අපි මේකට දුණු තරගයක් හයි කරනවා. වැලි කඩදාසියක් මත ලී කුට්ටියක් තියලා අපි දුණු තරගයක් හයි කරලා දුණු තරාගේ ඉමීට 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 මෙහාට අදිනවා මේ ඉමීට ඉමීට ඇදගෙන ඇදගෙන යනකොට එක අවස්ථාවකදී ලී කුට්ටිය ඇදිලා එනවා ආන් මේ වෙලාවේ බලනවා දුණු තරාගේ පාටාගේ කීයද කියලා මේක ඇදගෙන යන ගමන් තව එක්කෙනෙක් බලනවා මේ එකපාර එක්කරන්න කරන්න නෑ මේක වැලි කඩදාසියක් තියෙනවා දිගට වැලි කඩදාසිය තියලා වැලි කඩදාසියේ ලී කුට්ටියක් තියෙනවා ලී කුට්ටිය තියලා දුණු තරාගෙන් ඇදගෙන යනවා ලී කුට්ටිය ඇදීලා යනකොට දුණු තරාගේ පාටාගේ කීයද මට මේක කියන්නකෝ ලී කුට්ටිය වැලි කඩදාසිය මත තියලා දුණු තරාදීන් අදිනවා දුණු තරාදීන් ඇදලා මේ ලී කුට්ටිය වැලි කඩදාසිය මත ඇදීගෙන යන අවස්ථාව තියෙනවානේ ඒ අවස්ථාවේදී මෙන්න මේ දුණු තරාදී පෙන්නන පාඨාංකය ඒ පාඨාංකය මොන ඝර්ෂණ බලයද සීමාකාරී ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය ඇදිලා යනවා දැන් ඇදිලා යනවා කටක සීමාකාරී ඝර්ෂණ බලය සීමාකාරී කටක ඝර්ෂණ ඇදිලා ඝර්ෂණ කටක ඝර්ෂණ බලය එකම වේගයෙන් ඇදගෙන යනවා ඇදිලා යන අවස්ථාවේ වෙනනි ගතික ගතික අපි එතෙන්දි ගතික බලන්නේ ගතික වැලි කඩදාසියක් උඩ තියලා ඇදලා බලනවා අපි මෙතෙන්දි ගන්න හොඳම දේ තමයි මොකද ටික 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 වැඩි කරලා මියා යන්තමින් සැලෙන අවස්ථාව තමයි ඇදිල යන අවස්ථාව නැතුව. මියා ඇදිල යන අවස්ථාව නැතුව යන්තමින් සැලෙන අවස්ථාව ගන්න. ඒක එන මොන අවස්ථාවද? සීමාකාරී අවස්ථාව. හරි වැලි කඩදාසිය මත තියෙනවා. මියා තියෙනවා මොකද්ද? නිකල් කඩදාසියක් මත. මේ පළවෙනි අවස්ථාව, මේ දෙවෙනි අවස්ථාව, මියා නිය තියෙනවා මේ කඩදාසියක් මත. කඩදාසිය පතර කොලයක් වෙන්න පුළුවන්. කඩදාසියක් මත ලී කුට්ටිය තියෙනවා. තියලා අර විදිහට මේ ලී කුට්ටියමයි කඩදාසිය මත ලී කුට්ටිය තියලා අපි අදිනවා. මට කියන්නකෝ ලේසියෙන් අදින්න පුළුවන් වෙන්නේ වැලි කඩදාසියක් උඩ තිබ්බොත්ද කඩදාසියක් උඩ තිබ්බොත්ද? කඩදාසියක් උඩ තිබ්බොත්. ඔව්. යන්තමින් යන්තමින් තෙරෙන අවස්ථාවේ මෙයන් පාටම් දිගන්න. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය ගන්න. අරන් බැලුවොත් අපිට පේනවා වැලි කඩදාසිය මත තියෙනකොට ඝර්ෂණ බලය වැඩි. කඩදාසිය මත තියෙද්දී ඝර්ෂණ බලය අඩුයි. ඝර්ෂණ බලය අඩුයි. බැලුවොත් වැලි කඩදාසිය රළු වැඩි, කඩදාසිය රළු නැහැ. එහෙනම්
ආවේ ඝර්ෂණ බලයේ කෙරෙහි බලපානවද නැත? බලපාන වල ස්වභාවයේ ඝර්ෂණ බලයේ කෙරෙහි බලපාන. එතකොට ඔයාලා ටියුට් එකේ බලපාන. ඔයාලා ටියුට් එකේ මාතෘකාවක් ඇති සීමාකාරී ඝර්ෂණ බලය සඳහා බලපාන සාධක කියලා. සීමාකාරී ඝර්ෂණ බලය සඳහා බලපාන සාධක කියලා. ඒකේ පළවෙනි එක කියන්න පෘෂ්ඨවල ස්වභාවය. පළවෙනි එක කියන්න පෘෂ්ඨවල ස්වභාවය. ටියුට් නැති අයද ටියුට් නැති අය ඔහොම ඉන්න මම තාජුට්ටකින් ඔක්කොම එකපාර ෂෙයා කරනවා. ටියුට් ආයි කියන්න. ඔක්කොම එකපාර ෂෙයා කරනවා. ටියුට් තියන අය පෘෂ්ඨවල ස්වභාවය කියන එක ලියා ගන්න. හරි? එතකොට ආනේ ටියුට් නැති අයත් මේක ලියන්න තමයි. රූප සංහන් දැන් අඳගන්න පුළුවන්. ඔක්කොම ලියන්න කැමෝ. මාතෘකාව තමයි සීමාකාරී ඝර්ෂණ බලය සඳහා බලපාන සාධක. සීමාකාරී ඝර්ෂණ බලය සඳහා බලපාන සාධක තමයි මාතෘකාව. හරි සීමාකාරී ඝර්ෂණ බලය සඳහා බලපාන සාධක පළවෙනි එක තමයි පෘෂ්ඨවල ස්වභාවය. හරි එතකොට එතනින් යටින් ලියන්න සීමාකාරී ඝර්ෂණ බලය සඳහා පෘෂ්ඨවල ස්වභාවය පරීක්ෂා කිරීම. 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 එහෙම කියලා ලියයි අතින් මෙහෙම ලියන්න. मत तबा ली कुटिया वेरी कड़ दासियाँ माता ताबा ली कुटिया वेरी कड़ दासियाँ माता ताबा दोनों तराजिया का आधार है अधीन दोनों तराजिया का आधार है अधीन पाठांक लबा गन එහි පාඨාංකය ලබා ගන්න. එහි පාඨාංකය ලබා ගන්න. ඊළඟ අලුත් රූලකින් ලියන්න. එම ලී කුට්ටියම වෙනත් කඩදාසියක් මත තබා. අලුත් රූලකින් ලියන්න. එම ලී කුට්ටියම වෙනත් කඩදාසියක් මත තබා. එමලී කුට්ටියම වෙනත් කඩදාසියක් මත තබා ඉහත ආකාරයටම ඉහත ආකාරයටම දුනුතරාදියක් ආධාරයෙන් අදින්න ඉහත ආකාරයටම දුනුතරාදියක් ආධාරයෙන් අදින්න ලී කුට්ටිය යන්තමින් සැලවෙන විට ली मेदन लीकुटिया वैरिकल दासी मत एकाई लीकुटिया खड़दासी मत एकाई
ඉක්මනට ලස්සන දැන් අඳින්න ඕනේ රූල් දී දී අඳින්න ලස්සන කරන්න එපා නිකන් අතින් අඳින්න පස්සේ අඳ ගන්න මේක හරියට හරි ඔකේ අතින් යන්න මෙහෙම යදින් ලියා ගන්න රූප අඳුනක් කට්ටිය දැන් අඳින්න යන්න එපා දැන් ලියා ගන්න මේ කියන එක යන්තමින් සැලවෙන අවස්ථාව යනු යන්තමින් සැලවෙන අවස්ථාව යනු යන්තමින් සැලවෙන අවස්ථාව යනු මට කියන්නක මොන ගාචන බලයේද ක්‍රියාත්මක වෙන්නේ වෙලාවයි සමාකාරී ඝර්ෂණ සමාකාරී ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය ක්‍රියාත්මක වන අවස්ථාවයි යන්තමින් සැලවෙන අවස්ථාව යනු සීමාකාරී ඝර්ෂණ බලය ක්‍රියාත්මක වන අවස්ථාවයි සීමාකාරී ඝර්ෂණ බලය ක්‍රියාත්මක වන අවස්ථාවයි රළු පෘෂ්ඨ ඇති විටදී රළු පෘෂ්ඨ ඇති විටදී රළු පෘෂ්ඨ ඇති විටදී සීමාකාරී ඝර්ෂණ බලය රළු පෘෂ්ඨ ඇති විටදී සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වේ සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වේ රළු පෘෂ්ඨ ඇති විටදී සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වේ රළු පෘෂ්ඨ ඇති විටදී සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වේ හරි ඊළඟ මාතෘකාව ලියන්න හරි එතකොට දැන් ඝර්ෂණ බලය කිරී බලපාන දෙනි සාධකය තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව ඝර්ෂණ බලය කිරී බලපාන දෙනි සාධකය තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව අභිලම්භ ප්‍රතික්‍රියාව ඝර්ෂණ බලයේ කිරී බලපාන සාධක තමයි ඊළඟ සාධකය තමයි අභිලම්භ ප්‍රතික්‍රියාව මේ අභිලම්භ ප්‍රතික්‍රියාව කියන එක මම ඔයාලට නිව්ටන් නියම වල කියලා දුන්නා මතකද අර ළමයේ කකුල් දෙකෙන් ඉඳගෙන ඉන්නකොට කකුල් දෙක මගින් ඉහළට පොළොව මගින් ඉහළට බලයක් ඇති කරනවා කකුල් දෙක මගින් පහළට බලයක් ඇති කරනවා මතකද තුන්ෙන් නියමිත කියලා දෙද්දි සමාන සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමානෝ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇති කියලා කිව්වම තමයි අනරකද නිව්ටන්ගේ තුනෝනේ මේකට ඒ කියන්නේ අභිලම්භ ප්‍රතික්‍රියාව කියන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ඇතිවන බලය ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපි මේසයක් මත තියලා තියෙනවා මල් පෝච්චියක් මේසයක් මත මල් පෝච්චියක් තියලා තියෙනවා මලුත් දාලා මේසයක් මත මල් පෝච්චියක් තියලා තියෙනවා එතකොට මේ මේසේ බර මොන මොන්දර බල තියන්න මේසේ බර මල් පෝච්චියේ බර බං මං කියන්නේ මල් පෝච්චි ස්කන්ධය කියලා කියන්නේ මල් පෝච්චියේ බර ඇයි ස්කන්ධය කියන්නේ පදාර්ථ ප්‍රමාණය බර කියන්නේ බලයක් හරි මල් පෝච්චි බර මෙන්න දිනා පහලට කැපිටල් W කියලා බර එතකොට මල් පෝච්චි බර විතරක් තිබ්බනම් මේ මල් පෝච්චි මත තියෙන එකම බලයේ බර විතරයි නම් මේ මල් පෝච්චි පහලට යනවා හැබැයි දැන් මෙතෙන්දී මේ මල් පෝච්චි පහලට යන්නේ නැතුව මේසේ මත රැඳිලා තියනවා නේද මේසේ මත රැඳිලා තියනවා පහලට යන්නේ නැහැ ඔව් එතකොට මේ පහරට යන්නේ නැතුව මේසේ මත රඳවලා තියාගන්න කවුරු හරි දැන් මේ පහරට තියෙන බලයට සමාන උඩට තල්ලුවක් දෙන්න ඕනේ කවුද තල්ලුව දෙන්නේ මේසේ මතක තියාගන්න ඒ බලය ලබා දෙන්නේ ඔන්න හොඳට මතක තියාගන්න මේ මල්පෝච්චියේ බර W වෙනකොට ඒ මල්පෝච්චියේ බර මල්පෝච්චිය මගින් මේසේ මත ඇති කරද්දී මේ මල්පෝච්චියේ බරට සමානව හා ප්‍රතිවිරුද්ධව බලයක් ඇති කරනවා ඒ ඇති කරන්නේ මේසය ළමයි වෙනු මේසය ඇති කරනවා මල්පෝච්චියේ පුස්තේ මත මල්පෝච්චියේ පුස්තේ මත ඇති කරන්නේ මේක ලොකුවට ඇඳලා පෙන්නුවොත් එහෙම මේක මේ වගේ දෙයක් හරි මෙන්න මේ වගේ මේ තියෙන්නේ මේසය නා මේ තියෙන්නේ මේස ලෑල්ල නා
මල් පෝච්චිය මෙහෙම මම මේ ඇඳා මල් පෝච්චිය මේක ගෑවිලා නෑ වගේ පේන්න මෙතන මේ ගෑවිලා නෑ වගේ පේන්න ඇන්දේ එතකොට ඇත්තටම ගෑවිලා තියෙන මේ දෙක එකට හේතු වෙලා තියෙන්නේ මේ දෙක එකට හේතු වෙලා තියෙන මම මේ පොඩ්ඩක් උත්තර පෙන්නනවා මේ කියන්නේ එකට හේතු වෙච්ච දෙකක් මොකක් හරි දෙකක් නෙමෙයි මේකට හේතු වෙලා තියෙනවා නා ඇතුල තියෙනවා බලන්න බෑනේ අපිට උත්තර බලන්න එපා ඒ වගේම මම උත්තර දෙන්නවා මේ හරි දැන් එතකොට මල් පෝච්චිය මගින් මෙතනින් තමයි පහළට W කියන බලය දෙන්නේ මල් පෝච්චියෙන් තමයි W කියන බලය එන්නේ ඔය මල් පෝච්චියෙන් දෙන බලයට සමානව ප්‍රතිවිරුද්ධ බලයක් මෙන්න මෙයා දෙන්නේ මෙතන රතු පාටින දින මම මේ මෙයා දෙන්නේ ඒක දෙන්නේ මෙයා රතු පාට බලය දෙන්නේ මේ ලෑල්ල මේ නිල් පාට දාන W බලය දෙන්නේ මේ මල් පෝච්චිය දැන් පෘෂ්ඨ දෙක මල් පෝච්චියේ පෘෂ්ඨයේ මගින් තමයි W බලය දෙන්නේ පහරට එතකොට මෙතන මේ රතු පාටින් මං යන්ද R කියන්නේ රියැක්ෂන් එක හරිද ප්‍රතික්‍රියා බලය ඒක දෙන්නේ මේ තැනදී හැබැයි ওই දෙක එකට හේතු වෙලා තියෙනවා දෙකකට ගෑවිලා ස්පර්ශ වෙලා තියෙන්නේ ආන් එතකොට අපි මේක දිගියම මේ මුඩු රඟිනවා මෙන්න R කියලා බලය මේ R කියන්නේ මොකද්ද R කියන්නේ මේක තියෙන්නේ ඔක්කොම ලම්බක ලම්බක තියෙන්නේ ඒක නිසා R කියනවා මොකද්ද අභිලම්බ බලය ප්‍රතික්‍රියාව කියලා අපි ඔකන හඳුන්වනවා ඔය R කියන එක අභිලම්බ ප්‍රතික්‍රියාව පැහැදිලිද මේ ටික ඔව් සර් හරි දැන් ඔයාලා ඉඳගෙන ඉන්න පුටුව උඩ හරි ඔයාලා දැන් ඉඳගෙන ඉන්න පුටුව උඩ ආයතනත් ඔය සිද්ධිය තියෙනවා ඔයාලගේ W කියන බලය ඔය පුටුවේ ලෑල්ල මත එක්ක කුෂන් එක මත එහෙම නැත්නම් ඔය වියපු ඔය මාකරේ තියෙන පටි විල ඒක මත ඒ මොකක් හරි එක මත ඔයාලගේ බර කියන එක ඉදිරිය තියෙනවා එතකොට පුටුව මගින් ඔයාලා මත ඉහළ අතක ඒකට ප්‍රතිවිරුද්ධ බලයක් ඇති කරලා තියෙනවා කාගේ හරි පුටුවකට ඔය ප්‍රතිවිරුද්ධ බලය ඇති කරගන්න බැරිවොත් මොකද වෙන්නේ? ඔව් කාගේ හරි ගෙදරක පුටුව ඉතින් ඔය ඔයාලා පහළට දුපු බරට වඩා වැඩි ප්‍රතික්‍රියා අභිලම්භ ප්‍රතික්‍රියාවක් ඇතිවෙද්දී මොකද වෙන්නේ? ඉඳගෙන ඉන්න එකනම් ඔය මේකට බඩු බඩක් පොඩ ගහලා තියෙනවා. තල්ලු කරන්න කියනවා. ඔයාලට ලේසියෙන් තල්ලු කරන්න පුළුවන් වෙන්නේ මේසෙ මත බඩු තිබුණොත්ද මේසෙ මත බඩු නැත්නම්ද? මේසෙ මත බඩු නැත්නම්. ඔයාලා අර ඔයාලා කොළපත ඇදන් ඉල්ල තියෙනද පොඩියා තියාගෙන? ඔව්. යන්නේ. හරි. මට කියන්නේ කොළපත අදින්ද ලේසි චූටි ළමයෙක් ඉඳන් හිටියොත්ද මහත ළමයෙක් ඉඳන් හිටියොත්ද? බලන්න එතකොට මට කියන්නේ චූටි ළමයෙක් ඉඳන් ඉන්නකොට දැන් අදින්ද ලේසි කියන්නේ ඝර්ෂණ බලය අඩුද වැඩිද? අඩුයි. ඝර්ෂණ බලය අඩුයි. ඔව් අදින්ද ඝර්ෂණ බලය අඩුයි. වැඩිද? අදින්ද අමාරුයි කියන්නේ ඝර්ෂණ බලය වැඩි. එතකොට මට කියන්නේ දැන් මොන ඔයාලට හිතලා කියන්නේ එහෙනම් බර ළමෙක් ඉන්නකොට ඝර්ෂණ බලය වැඩි වුණා. බර අඩු ළමෙක් ඉද්දි ඝර්ෂණ බලය අඩු වුණා. එහෙනම් මට ඔයාලා කියන්න ඝර්ෂණ බලය කෙරෙහි අභිලම්භ ප්‍රතික්‍රියාව බලපාන්නේ කොහොමද? අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙද්දි ඝර්ෂණ බලය මොනවා වෙනවද? අභිලම්භ ප්‍රතික්‍රියාව අඩු වෙද්දි ඝර්ෂණ බලය මොනවා වෙනවද? බර දෙයක් කියලා තියෙනවා නම් මේසේ උඩ වස්තු තියෙන මේසුල කියලා තියෙන දේ බර වැඩි නා මේසේ ඇදගෙන යන ලේසියද බෑ අම්මා හරි ඒ කියන්නේ මම අහන්නේ ඔයාලා දීලා තියෙනවා ලීස්ට් එකක්
එක ලී කුට්ටියක් බර වැඩි අනිත් ලී කුට්ටිය බර අඩුයි අදින්ද ලේති මොන ලී කුට්ටියද බර අඩු එක බර අඩු ලී කුට්ටිය ඔව් බර අඩු ලී කුට්ටිය බර අඩු කියන්නේ බර අඩු වෙනකොට එයාමගින් ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ අඩුයි 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 අභිලම්බ ප්‍රතික්‍රියාව අඩු වැඩි මේ කුට්ටියක් තියෙනවා එක දී කුට්ටියයි දුන්නාකෙන් දාලා අදිනවා ඒ දී කුට්ටිය උඩ තව දී කුට්ටි දෙකක් තියෙනවා දැන් දී කුට්ටි දෙකක් බඩ බස් කරලා දැන් අදිනවා දී කුට්ටි තුනක් බඩ බස් කරලා ඔක්සිජන් කොහෙන්ද පිටවෙන්නේ? හා මෙන්න පළවෙනි අවස්ථාව මෙන්න දෙක මෙන්න තුන. මට කියන්නේ ලේසියෙන්ම ලී කුට්ටිය අදින්න පුළුවන් අවස්ථාවයිද? පළවෙනි අවස්ථාවේ. පළවෙනි එක. පළවෙනි අවස්ථාව. අපි හිතමු මේ ලී කුට්ටිය ඔක්කොම මේ හැම ලී කුට්ටියම එක බර තියෙන්නේ. හරිද? මෙයා W නා. මේ දෙන්නගෙන් මෙනවා 2යි W. මේ දෙන්නගෙන් මෙනවා මේ තුන් දෙනාගෙන් එනවා 3යි W. එතකොට මෙයාගෙන් එන්නේ R ප්‍රතික්‍රියාව. මෙයාගෙන් එනවා R ප්‍රතික්‍රියාව. මෙයාගෙන් එනවා R ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාව කියන්නේ කියන්නේ බරට සමානව ප්‍රතිවිරුද්ධ. මෙතන R ප්‍රතික්‍රියාව යගේ W නේ දෙක සමානයි R සමානයි W මෙතන R සමානයි 2යි W 2යි W 3යි W වම් බලන්න එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න ඝර්ෂණ බලයට මොකද උනේ වැඩි වෙනවා ඕන හොඳට මතක තියාගන්න අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න ඒකනේ බර වාහනයක් අල්ලු කරන්න අමාරු ඒකනේ බර දෙයක් බිම දිගේ ඇදගෙන යන්න අමාරු. ඒකනේ මේසෙද මොන හරි බර දෙයක් කියලා තියෙනවා නම් මේකත් අල්ලු කරන්න අමාරු. බරයි කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි. බරයි කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. ඔන්න හොඳට මතක තියාගන්න. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනකොට ඝර්ෂණ බලය වැඩි වෙනවා. දැන් තව උදාහරණයක්. ඔයාලා ගෙදර තියෙන බෝතලයක්. බෝතලේ මූඩිය අරින්න යනවා මෙහෙම. බෑ ඇරෙන්නේ අත ලිස්සනවා. හිමින් ඇල්ලුවොත් ඇරෙන්නේ නැහැ. ඒතර මොකද? තද්ද කරලා අල්ල කරකවනවා. ඒතර මොකද වෙන්නේ? ඇරෙනව නේද? ඔව්. බෝතලේක මොඩිය. ඔව්. හිමින් කරකවලා ඇරෙන්නේ. නේද? දැන් ගෑල්ලාමට මේ සිද්ධිය තියෙනවා. බෝතලේ මොඩියක් කරකවන්න බෑ. මහයියා මට. ඊට පස්සේ කොල්ලෙකුට දෙනවා. මේක අරලා දියම් බං. ඒතර මොකද? මේ කල තරස් ගල කරනවා. ඇයි ඒ? ඌට පුළුවන් මේක ටිකක් හයියෙන් අල්ලන්න. නිකන් මිරිකල තද කරලා අල්ලනවා කියන්නේ මොකද වෙරි වෙන්නේ? නිකන් මිරිකල තද කරලා අල්ලනවා කියන්නේ මොකද වෙරි වෙන්නේ එතනදී? අභිලම්බ ප්‍රතික්‍රියාව ඝර්ෂණ බලය වැඩි වෙනවානේ. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. ඝර්ෂණ බලය වැඩි වෙනවා. අර මෝඩිය කරම් ගල ගලවලා ගන්න පුළුවන්. හිමින් අල්ලනකොට අභිලම්බ ප්‍රතික්‍රියාව අඩුයි. එතකොට මොකද වෙන්නේ? කරකවන්න හදනවා ඝර්ෂණ බලය මදි. හිමි හිට ඇටිල්ලෙන්නේ. බලන්න වැලි කඩ දාතියේ මොන හොඳද? වැලි ලෑල්ලක් මදින්න තියෙනවා. නැහැ වැලි කඩ දාති තියන් මෙහෙන් මෙහෙම තර කරගා නිකන් මෙහෙන් මෙහෙම මැද මැද ඉන්නවා. තව කෙනෙක් අත තද කරලා රස් 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 දානවා. හොඳට මැදෙන්නේ කාට ඇතින්ද? තදින් අතුලනවා කියන්නේ තද කරලා අතුලනවා කියන්නේ වැඩි කරන්නේ මොකද්ද? ඝර්ෂණ ප්‍රතික්‍රියාව වැඩි වෙනකොට ඝර්ෂණේ ඉබේටම වැඩි වෙනවා.
සීමාකාරී ඝාතක බලය කෙරෙහි අභිලම් ප්‍රතික්‍රියා බලපාන ආකාරය පරීක්ෂා කිරීම. බෝඩ් එකේ ඇඳුම ටික ඇඳ ගන්න ඉඳ තියාගන්න. මම කියන දේ මෙහෙම ලියන්න. හරිද? ඊට පස්සේ මම පන්තිය නතර කරනවා. කැමරාව ඔෆ් කරන්නේ. පුළුවන් කට්ටිය ඉඳ පුළුවන් කට්ටිය ඇඳගෙන මේ අයින් වෙන්න. එහෙම කරමු. මේ ටික ඇඳ ගන්න ඉඳ තියාගන්න. ඉඳ තියාගෙන කියන්න මෙහෙම. රූපවල දැක්කින පරිදි රූපවල දැක්කින පරිදි එක සමාන ලී කුට්ටි කීපයක් ගැන එකම පෘෂ්ඨය මත තබා දුනු තරාදියක් මගින් ඇද සීමාකාරී නුතරාදියක් මගින් ඇද සීමාකාරී ඝර්ෂණ බලය ලබා ගන්න සීමාකාරී ඝර්ෂණ බලය ලබා ගන්න. ඒ කියන්නේ එකින් මේකදී ගත්ත සීමාකාරී එක මෙහෙම ගන්න. සීමාකාරී ඝර්ෂණ බලය ලබා ගන්න. ඇහුම් නැති කට්ටිය ඉන්නවා නම් වීඩියෝ එක බලලා ලියා ගන්න. ලී කුට්ටි මත තවත් ලී කුට්ටි තබමින් පෙර පරිදිම සීමාකාරී ඝර්ෂණ බලය ලබා ගන්න. පෙර පරිදිම සීමාකාරී ඝර්ෂණ බලය ලබා ගන්න. අලුත් සූලකින් ලියන්න. ලී කුට්ටි ගණන වැඩි වෙන විට බර වැඩි වේ. එවිට අභිලම්භ ප්‍රතික්‍රියාවද වැඩි වේ. අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වන විට ඝර්ෂණ බලයද වැඩි වේ. හරි. දාලා එතකොට අද අපි 10 වසර නිව්ටන් නියම පාඩමේ ස්කන්ධය හා බර කියන කොටස අවසන් කරා. ඊට පස්සේ ඝර්ෂණය කියන පාඩමේ ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ඝර්ෂණ බලයේ අවස්ථා තුන ඉතිපිට හිමාකාරී හා ගතික කියන අවස්ථා තුන අපි ඉගෙන ගත්තා. හරිද? ඊළඟට ඝර්ෂණ බලයේ කෙරෙහි බලපාන සාධක දෙක අභිලම්භ ප්‍රතික්‍රියාව හා පෘෂ්ඨල ස්වභාවය කියන සාධක දෙක අපි ඉගෙන ගත්තා. හරිද? අපි මේ පාඩම ලබන සතියේ ඊළඟ දවසේ මොන ඉවර කරලා ඊළඟට 6 වෙනි පාඩමට යන්න බලාපොරොත්තු වෙනවා. එනම් මොනවා හරි ගැටලු තියෙනවා නම් මට WhatsApp වලින් ගැටලු ටික දාන්න. ගණන දේවල් හොඳට පාඩම් කරන්න. අපි අදට එනම් පන්තිය නතර කරනවා. ඔක්කොටම සුබ දවසක්. 1